ලෝකේ ඖෂධ වෙළඳාම කියන්නේ ලොකු මාෆියා එකක්. එතකොට මේ මාෆියා එක මේ අවස්ථාවේ ක්‍රියාත්මක වෙලා පැහැදිලිව ඖෂධ අධිකාරියේ තියෙන සියලුම දත්ත කම්පියුටර් වලින් අතුරුදහන් කරවල තියෙනවා. මේ නිසා පැන නැගෙන ප්‍රශ්න රාශියක් තියෙනවා. එකක් මේ වෙද්දී විශේෂයෙන් කොවිඩ් රෝගය සඳහා වැදගත් ඖෂධ කිහිපයක් ලියාපදිංචියට යොමු කරලා තියෙන අවස්ථාවකයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. ඊට අමතරව මේ රටේ බාල බෙහෙත් සහ ක්‍රියාකාරකම් අනුව අසාධුගත ලයිස්තුකට යටත් කරලා තියෙන බෙහෙත් කම්පනීස් තියෙනවා. මේ ඔක්කොමගේ දත්ත මේ වෙද්දි අතුරුදහන් වෙලා තියෙනවා. මේක නිකන් නොදැන වෙච්ච අතුරුදහන් කිරීමක් හැටියට අපි සලකන්නේ. මේක යම්කිසි සැලසුම් සහගත මේ ලෝකේ තියෙන හොඳම මාෆියා ක්‍රියාකාරීත්වයක් හැටියටයි අපි දකින්නේ. සභාපතිවරයා, ඖෂධ අධිකාරියේ සහ ප්‍රධාන විධායක නිලධාරියා මේකට ඍජුව වග කියන්න ඕන. ඔවුන්ගේ යටතේ හිටපු සේවකයන් අතින් වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඔවුන් දෙපළ වග කියන්න. ඔවුන් මාසෙකට මිලියනයකට අධික දීමනා ලබනවා. ගරු සේවයක් නෙමෙයි කරන්නේ. ඖෂධ නියාමන අධිකාරියේ ඒ ඉහළ නිලධාරියා අනිවාර්යයෙන්ම මේ මොහොතේ කරන්න ඕනේ අත්අඩංගුවට ගන්න එක.